COVID-19 ආසාදිත තවත් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අතර 37 හැවිරිදි පුද්ගලයෙකු දවනවා. ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ලේ විෂවීම, කම්පන තත්ත්වයේ සමග බහුඉන්ද්‍රිය අක්‍රිය වීම, දියවැඩියාව සහ COVID නියුමෝනියාව හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. සෙසු ආසාදිත මරණ 20ම වයස අවුරුදු 50 ඉක්ම වූවන්. ඊයේ වාර්තා වූ ආසාදිත මරණ අතරින් 16 දෙනෙකුම පිරිමි පුද්ගලින් වන අතර සෙසු අය කාන්තාවන්. මේ අතර COVID-19 ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ලක්සල සහ සලුසල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මියගොස් තිබෙනවා. භගවන්තලාව සිරිපුර ප්‍රදේශයේදී COVID-19 ආසාදනය වීම හේතුවෙන් කාන්තාවක් පසුගිය 13 වෙනිදා මිය ගිය අතර ඊට දින 3කට පසු ඊයේ ඇගේ සැමියාද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි සහ 76 හැවිරිදි තිදරු අඹ සැමියෝලක්. මේ වන විට ඔවුන්ගේ පවුලේ සමීපාශ්‍රිතයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙතර කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකුද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි සහ 66 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙක්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2275 දෙනාගෙන් 2212 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයන්. මේ වන විට හුදකලා කර ඇති භගවන්තලාව ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 41 දෙනෙකු හඳුනා ගැන්වුණා. ඒ තෙරිසා වතුයායෙන් ආසාදිතයන් 20 දෙනෙකු සහ බිලින් කිබෝනි වතුයායෙන් ආසාදිතයන් 21 දෙනෙක් වශයෙන්. මෙම ආසාදිතයන් හඳුනාගැනුනේ මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 202 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි. හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග එම කාර්යාලයේ තාවකාලිකව වසා දැමුණා. වින්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයෙන්ද ආසාදිතයන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ වයිකාල කම්මල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සේවකයන් 10 දෙනෙකු ඒ අතර වන බවයි. යටියන්තොට වෙළෙන්සල් සේවක සේවිකාවන් ආම්බුලිස PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව 14 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 125ක ඇඳන් 21,402ක් සූදානම් කරලා තියෙනවා. මෙයින් ඇඳන් 19,354ක් මේ වෙනකොට භාවිතයට ගැනෙනවා. ඒ වගේම දැඩිසත්කාර ඒකකවල ඇඳන් 73ක් මේ මොහොතේ භාවිතයට ගැනෙනවා. COVID-19 ආසාදිතයන් තමන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වත්මන් COVID මර්ධන වැඩපිළිවෙළට සම්බන්ධ ක්ෂණික තීරණ ගැනීම සඳහා COVID-19 විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක කමිටුව අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී එහිදී තීරණය කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් ලබා දීමටයි. COVID-19 වැළදුන රෝගීන්ගෙන් රෝග ලක්ෂණ පෙන්වන්නති රෝගීන් ඔවුන්ගේ නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණයක් ගනු ලැබුවා. ඒ සඳහා පළමු පියවර විදියට අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දෙනු ලැබුවා. දැනට රෝහල්වල ඉන්න 21,000ක් පමණ වන COVID රෝගයේ වැළදුණු රෝගීන් වර්ගීකරණයකට භාජනය කළා. රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර කිරීමට ඉදිරියේ කටයුතු කරන්න කියලා. ඒ සඳහා මාර්ගෝපදේශණය සකස් කරමින් සිටිනවා. මේ අතර අද කැස්බෑව ප්‍රදේශයේ නව පොලිස්ථානයේ විවෘත කිරීමෙන් පසු අමාත්‍ය ගාමිණී ලුකුගේ මහතාගෙන් ප්‍රදේශයේ පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මගේ අලුත් මතයක් නෑ, එදා දරු මතෙමයි මම ඉන්නේ. සෞඛ්‍ය තීරණේ ආණ්ඩුවේ කොහේ ඇති වුණත් අපි කරුණු කිව්වාම ඒගොල්ලෝ ඒ ගැන තීන්දුවක් ගන්න මිස අපි ඒ ගැන තීන්දු ගන්න යන්නේ නෑ. ඒක දැන් තමුන්නාන්සලට පුවත්පත් වලින් බලා ගන්න පුළුවන්. දෙන්න දෙන්න මැරෙනවද කියලා. මේ පළාතෙන් එතුමි කිව්වේ මේ පළාතෙන් දෙන්න දෙන්න මැරෙනවා කියලා. එහෙනම් විමසලා බලන්නකෝ දෙන්න දෙන්න මැරෙනවද කියලා.